ජූනි 11 වෙනි සවුදා සවස 6ට හෙට බීසෙන් රංගන ශාලාවේදී පවත්වන සුපින් හැඟුම් ප්‍රසංගය ගැන අපිව දැනුවත් කිරීමට අද අපේ මැදිරියට පැමිණ සිටිනවා ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙක්. රංගන ශිල්පියෙක් වන සනත් විමලසිරි සහ රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නිරූපිකාවක්, ඒ වගේම නිවේදිකාවක් වන ඒ වගේම මෑතකදී දෙරණ සංස්කෘතික සම්මාන උළෙලේදී ඉතා ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගත් යුරේනි නොෂිකා. ඉතින් මේ අපි ඉස්සල්ම සුභපත් වෙනවා යුරේනිට. දෙරණ සංසල්ක් ඒ චිත්‍රපට උළෙලේදී හොඳම සමවෙන්න ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනා ගැනීම ගැන. ඉතින් සනත් බොහොම කාලයකට පස්සේ මම හිතන්නේ මෙල්බර්න් නගරයට පැමිණි. හරියටම ගිය අවුරුද්දේ මේ දවස්වලින් පස්සේ අද මේ සැරේ ඉන්නේ හරියටම අවුරුද්දට පස්සේ. ඉතින් මම හිතන්නේ ඔබේ රසිකයන් කැමති ඇති දැනගන්න මේ දිනවල ඔබ ඊදී සිටින නිර්මාණ කටයුතු පිළිබඳ. ආත්‍රම පෞගේ දවස්වල මේ රූගත කිරීම සිද්ධ කරපු ඉතාලියේ නාපොලි නගරයේ රූගත කිරීම කරපු විසුවේස් කඳුපාමුල මේ දවස්වල මේ ටෙලිකාස්ට් වෙනවා. ඊට අමතර මගේ සනත් එක්ක ජීවිතේ රීඩි දෙන්න රසවින්දනාත්මක සංගීත චිකිත්සාව ලංකාව පුරා යනවා. ඒවත් එක තමයි ඉන්නේ. හොඳයි යුරේනි, මම හිතා ඔබගේ රසිකයන් දැනගන්න කැමති ඇති මේ දිනවල ඔබ ඊදී සිටින නිර්මාණ කටයුතු පිළිබඳව. නිර්මාණ කටයුතු කියන්නේ හිරු මෙගාස්ටාර්ස් 2 නිවේදන කටයුතු වල නිරත වෙ සිටිනවා. මොකද හිතන්නේ ඒකට ලොකු කාලයක් යනවා, මොකද මාසෙන් භාගයක්. ඉතින් ඒක නිසා ඒකේ කටයුතු තමයි ඒක ඒ රියැලිටි ෂෝ එක ඉවර වෙනකන් ඒ කටයුතුත් එක තමයි බිසි වෙලා ඉන්නේ. හොඳයි සනත්, එහෙනම් අපිට කියන දැන් මේ සුපින් හැඟුම් මේ ප්‍රසංගය කොහොමද ඔබ සහභාගි වෙන්නේ? කියන්නේ ඇයි ඔබ මේ වගේ ප්‍රසංගයකට සහභාගි වෙන්න අදහස් කළේ? ඔව්, ඇත්තටම මේ අපේ මෙල්බර්න් නුවර වාසය කරන මංජු බණ්ඩාරතිලක තමයි මට ඇත්තටම මේකට මුලින්ම ආරාධනා කරේ. ඉතින් ඒ ආරාධනා කරනකොට මේ ඇඩිලේඩ් වල ඉන්න අපේ අසිත, දොන් අසිත සහ ප්‍රදීප් ජයවීර මේ දෙදෙනාත් එකතු වෙලා මට කතා කරාම මට හිතුණා මේක අමුතුම විදිහේ වැඩසටහනක් වෙන්න ඕන කියලා. ඒත් එක්කම මේ වැඩසටහන මේ ප්‍රසංගයේ අධ්‍යක්ෂණය කරන්නේ ලංකාවේ අති දක්ෂ ටෙලිනාට්‍ය සහ වේදික චිත්‍රපට, ඒත් එක්කම මේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් ඒ තමයි සඳරුවන් ජයවික්‍රම. මේ හැම දිනම කතා කරපු විදිහින් මට තේරුණා ඇත්තට මේකේ විශේෂ වෙනසක් එක්ක කරන්න පුළුවන් වැඩසටහනක්. මේ අනිත් එක මේ ප්‍රාසංගික අත්දැකීම එකතු වෙලා ඉන්න පිරිසත් එක්ක ගන්නකොටත් මට හිතුණා මේක සුවිශේෂී මේ ලස්සනකින් කරන්න පුළුවන් චමත්කාර ජනක ප්‍රසංගයක් කියලා එහෙනම් මම කැමති උනා. ඉතින් සනත්, අපිට මොන වගේ නිර්මාණ ඔබගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දවසට? මම හිතනවා ප්‍රේක්ෂකයන් වැඩ ප්‍රසංගය බලනකොට මේක දැක්කලන් හොඳයි කියලා. මොකද එකපාරට මෙහෙම දැන් මම කිව්වොත් එහෙම ඒක අගයක් නැති වෙනවා. මේ බලන්න ගෑවිලා හරි ලස්සන වැඩසටහනක් වෙයි. මම විතරක් නෙවෙයි, ජැක්සන් ඇන්තනි මහත්මයා, එතකොට ප්‍රදීප ධර්මදාස මහත්මිය, සාරංග දිසාසේකර, ඒත් එක්කම දිනාක්ෂි ප්‍රියසාද්, ජනිත් වික්‍රමගී, රශිපබා සංදීපනි, අපේ යුරේනි, සමනලි ෆොන්සේකා, ඒත් එක්කම අර ලස්සන කොල්ලෙක් ඉන්නේ සනත් විමලසිරි කියලා. මේ අපි ඔක්කොම එකතු වෙලා මේ ලස්සන වැඩසටහන නිර්මාණය කරගෙන තියෙන ඉතින් අති සුවිශේෂී ප්‍රාසංගික චමත්කාරයක් විඳින්න ඔබට හැකි වේවි කියලා මම හිතනවා. හොඳයි යුරේනි, මම හිතන්නේ ඔබගේ රසිකයන් දැනගන්න කැමති ඇති වසර ගණනාවකට පස්සේ ඔබ ඇයි මේ සුපින් හැඟුම් වගේ ප්‍රසංගයකට සහභාගි වෙන්න මෙල්බර්න් නගරයට පැමිණේ කියලා? ඔව්, ඇත්තටම කියනවා නම් මම හිතන්නේ මම මගේ ඔස්ට්‍රේලියා වල ඉන්න රසික රසිකාවියන්ට පර්ෆෝම් කළ නැහැ කවදාවත්. ඉතින් මම හිතුවා මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා ඔවුන්ට පර්ෆෝම් කරන්න. ඉතින් ඔවුන් සතුටු වෙයි කියලා. මොකද විශේෂයෙන්ම ඔස්ට්‍රේලියා වල ගොඩක් පිරිමි ළමයි මට ආරංචි
ෆෑන්ස් ලයින්නවා කියලා. ඉතින් ඒක නිසා මං හිතුවා මේක හොඳ අවස්ථාවක් කියලා. සහ අපි යන අපේ ක්‍රූ එක ගත්තත් මං හිතුවා හැමෝම බැලන්ස් වෙලා තනවක, එතකොට අපේ සීනියර් රීටි එකත් එක්ක බැලුවොත් හැමෝම හරි වෙනස් සංකලනයක් එක්ක යන ක්‍රූ එකක්. ඉතින් මං හිතුවා එන වෙනස් විදිහෙම ප්‍රාසංගික අත්දැකීමක් වෙයි කියලා. ඉතින් ඒක නිසා මට ආරාධනා ලැබුණම මම හාකව, මොකද ලේසි නෑ. මොකද ලංකාවේ විශේෂයෙන්ම ලයිව් ටෙලිකාස්ට් එකක් වෙනකොට නිවාඩු ලබා ගන්න එක හරි අමාරුයි. නමුත් කොහොමහරි මං වැඩ කරන චැනල් එකෙන් කොහොමහරි ඔවුන්ටත් ඔවුන්ගේත් සහයෝගය ඇතිව මේ සති දෙක අරගෙන ඉතින් ඔස්ට්‍රේලියාවට ආවා ප්‍රේක්ෂකින් වෙනුවෙන් උන්ව සතුටු කරන්න. හොඳයි. දැන් ඔබේ ප්‍රේක්ෂකයන්ට, එහෙමත් නැත්නම් රසිකයන් පෙනවීමට එදාට මොන වගේ දේවල්ද ඔබ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ? ඔය ද යුරේනාශකක වම් පිස්සුවක් ඉතින් දැන් පිස්සු තමයි නටන්නේ. ඉතින් ඒක නිසා හෙට ලොකුව පිස්සුව බලා ගන්න පුළුවන් වෙයි මේ සෙන්සෙන්ට් එකට આવුත්. ඉතින් අපි හැමෝටම ඉන්වයිට් කරනවා එන්න. විශේෂයෙන් පිරිමි ළමයි, මං හරි ආසයි මලන් ඉන්නවා. මොකද මං හරි ආදරේ පිරිමි ළමයින්ට. මං හිතන්නේ ඔබේ සාරි පොටේ චුවින්ගම් වගේ කොල්ලෝ වගේ රසිකයන්ට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම උපෆෝම් කරනවා. ඉතින් හෙට ඉතින් අනිවාර්යයෙන්ම මාස්ට් එක එකතු වෙලා කට්ටියට සාරි පොටේ චුවින්ගම් මාත් එක සින්දු කියන ගමන් නටන්නත් චාන්ස් එක හෙට අනිවාර්යම ලබා ගන්න පුළුවන්. ඉතින් මටත් ඕනේ ඒක. මම විතරනේ මාත් එකතු වෙලා හැමෝම හෙට වෙනම විනෝදාස්වාද දෙයක් ලබා ගන්නවා කියලා කියන බලාපොරොත්තු වෙන තමයි මම හෙට පර්ෆෝම් කරන්න. ඉතින් මං හිත බලාපොරොත්තු වෙනවා උපරිම සතුටක්, විනෝදාස්වාදයක්, ප්‍රාසංගිකත්වයක් දැකීමක් අපේ ෆෑන්ස්ලට දෙන්න. හොඳ සනත්, අපිට තවත් විස්තරයක් කරන්න. දැන් මේ සුපෙම් හැඟුම් සන්දර්ශනයට සහභාගී වෙන අනිත් නළු නිලියන් ගැන ඔබ කතා කරා. ඉතින් මොන වගේ ප්‍රසංගයක් වෙයිද මේක? ඔව්, ඇත්තටම මේක එක පැත්තකින් ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම සහ ස්පෙෂල් ඉෆෙක්ට්ස් පාවිච්චි කරලා අපි බැක්ඩ්‍රොප්ස් වැඩිය පාවිච්චි කරන්න තේ වෙනුවට අපි තිරේ තුළ දිස්සෙන රූප රාමු තුළින්, ඒත් එක්කම ලස්සන වොයිස් කට් වලින්, ඒත් එක්කම ගීත වලින්, චිත්‍රපට රංගන වලින්, ඒත් එක්කම අර මේ යුරේනි කිව්වා වගේ බටහිර සහ ඒත් එක්කම පෙරදිග විදිහත්, ඒත් එක්කම හින්දි සින්දුවල තියෙන සුන්දරත්වයේ විදා දක්වන්න පුළුවන් අමුතුම සංදර්ශනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි සනත්, තියෙන අපිට කියන්නේ දැන් මේ සුපෙම් හැඟුම් ප්‍රසංගයට කවුද සංගීත සපයන්නේ? ඔව්, ඇත්තටම සංගීත සපයන්නේ උපුල් දිගම්පිටිය අපේ ආදරණීය සහෝදරයා. එයාගේ අධ්‍යක්ෂණයෙන් අපේ ඩීඩී ගුණසේන අපේ ආදරණීය හිතවතානක් වාලින් වාදනයෙන් එකතු වෙනවා. ඒත් එක්කම කැමරන් අයියා, සුසන්ත කුමාරගේ ඒත් එක්කම ජූඩ්ඩයිය, අපි දන්න අපි අති දක්ෂ වාදන ශිල්පීන් හැමෝම අපිත් එක්ක එකතු වෙනවා එදාට. ඒත් එක්කම ඉන්ද්‍රජිත් මිරිහාන ශබ්ද පරිපාලනයෙන් අපිත් එක්ක එකතු වෙනවා. මේ වැඩසටහනේ තවත් අර විශේෂත්වයක් තමයි මේ අපි දැන් ජැක්සන් ඇන්තනි මහත්මයාගෙන් දැකලා තියෙන අපි රංගනයන් අපි දැක ඉතා විශිෂ්ට රංගදරයක් විදිහට අපි දැකලා තියෙන. හැබැයි මේ වැඩසටහනේදී අපි ඊට වඩා වෙනස් දෙයක් ඔබට දකින්න ලැබෙනවා, සලස්සනවා. ඉතින් ඒ වගේ සෑම ශිල්පියෙක්ම ශිල්පිනියක්ම අපිත් එකතු වෙන මෙච්චර කාලයක් ඔබට පෙන්නපු පෙළහරට වඩා වෙනස් පෙළහරක් පාවි හෙට දවසේදී. හොඳයි, එහෙමනම් අද අපේ මැදිරිට පැමිණිල්ල සුපෙම් හැඟුම් ප්‍රසංගය ගැන විස්තර කිරීම ගැන බොහොම ස්තුතියි. ස්තුතියි. ඉතින් හැමෝටම මෙල්බන් පුරවරේ ඉන්න ආරාධනා කරනවා හෙට බෙසන් සෙන්ටර් එකට එන්න. මොකද ඔයගොල්ලෝ හැමෝම එනකම් බලන් ඉන්නවා, විශේෂී අත්දැකීමක් වෙයි, සුන්දර හොරා කීපයක් වෙයි අපිත් එක්ක ගත කරන. ඔයගොල්ලන්ට උපරිම විනෝදාස්වාදයට කිව්වා වගේ අපි හැමෝම වෙනස්ව ස්වරූපයකින් දකින්න පුළුවන්, ඉතාමත් උපරිම වින්දනයක් ලබා ගන්න පුළුවන් ෂෝ එකක් වෙයි සුපම් හැඟුම්. එන් අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක සතුරු වෙන්න කියලා ඔයගොල්ලන් හැමෝටම ආරාධනා කරනවා.